දවසක් හැමෝටම අද මම හිතුවා අලගෙඩි දෙකකින් තේ බොන වෙලාවට ස්නැක් එකක් හදාගන්න විදිහ ඔයාලට කියලා දෙන්න. මේක ගොඩාක් රසයි. ඒ වගේම තමයි හරිම ලේසියෙන් ඔයාලට හදාගන්න පුළුවන්. පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් විතරයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තමයි මේ ස්නැක් එක හදාගන්න කියලා ඔයාලට ගොඩාක් වෙලාවක් යන්නේ නැහැ. හරිම ලේසියෙන් ඉක්මනින් හදාගන්න පුළුවන්. අපි බලමු එහෙනම් කොහොමද මේ ස්නැක් එක හදාගන්නේ කියලා. මුලින්ම මම අලගෙඩි දෙකක් අරගෙන ඒක හොඳට තම්බ ගත්තා. මේ තියෙන්නේ තම්බගත්තු අලගෙඩි දෙක. දැන් මේක වෙන භාජනයකට දාලා අලගෙඩි දෙක හොඳට පොඩි කරගන්න ඕනේ. ඔයාලා ගොඩක් වැඩි ප්‍රමාණයක් හදාගන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් අලගෙඩි 3ක් විතර අරගන්න. පොඩි අල අරගන්නවා නම් ඒ 3ක් විතර අරගන්න. ඊළඟට මම මේකට කපාගත්තු ලුණු එකතු කරගන්නවා. කැමති නම් අම්මිරිස් වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම මේකට කෝන් පිටි මේ සෑන්දි එකක් ඒ වගේම රසානුව ලුණු එකතු කරගන්නවා. ඒ වගේම මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් මේකට එකතු කරගන්න පුළුවන් කැලි මිරිස්. මම මේකට ගම්බිරිස් කුඩු ටිකකුත් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. මේ දේවල් ටික එකතු කරලා අපි මේක හොඳට කලවම් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් කඩලට් එකක් හදාගන්න අපි හදාගන්න පිරුම් වගේ මෙන්න මේ විදියට හදාගෙන කැමති තරමට පොඩි පොඩි බෝල හදාගන්න. ඔයාලට කැමති හැඩයකට කොටුවට බෝලයක් හැඩයට මේ විදිහට හදාගන්න පුළුවන්. මම මේ වගේ පොඩි බෝල වලට හදාගන්නවා. ඉතින් මේකට තව කරපිංච ටිකක් වගේ දේවල් එකතු කරා නම් ගොඩක් රසවත් හදාගන්න පුළුවන්. ඉතින් මම නැවතත් කියන මේක හරිම ලේසියෙන් ඔයාලට හදාගන්න පුළුවන් තේ බොන වෙලාවට. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාලා ට්‍රයි කරලා බලන්න. දැන් මේ තියෙන හදාගත්ත බෝල ටික දැන් ඊළඟට අපිට බිත්තරයක් අවශ්‍ය වෙනවා. බිත්තරේ පොඩි බිත්තරයක් අරගන්න නිසා මම එකට වතුර ටිකකුත් එකතු කරලා තමයි මිශ්‍ර කරගන්නේ. එතකොට අපිට බිත්තර ගොඩාක් අවශ්‍ය වෙන්නේ නැහැ. එක බිත්තරෙන් මේක පිරිමහ ගන්න පුළුවන්. මේ විදිහට බිත්තරේට වතුර ටිකක් එකතු කරලා මේ වගේ හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගත්තට පස්සේ ඒක අපි පැත්තකින් තියලා බිස්කට් කුඩු හදාගෙන තියෙනවා. බිස්කට් කුඩු මම ගෙදරදීම තමයි හදාගෙන තියෙන්නේ. පෙතිපාන් ටිකක් අරගෙන බ්ලෙන්ඩර් කරලා දැන් අපි හදාගත්තු බෝල් ටික මේ වගේ බිත්තරයට එකතු කරලා ඒක හොඳට දවටලා ඊළඟට බිස්කට් කුඩු එකේ දවටලා හොඳට ගුලියක් වගේ හැදලා එළියෙන් තියාගන්නවා. මේ විදිහට මම සේරම ටික හදාගන්නවා. ඔයාලටත් පුළුවන් ගෙදර ඉතුරු වෙන පෙතිපාන් පාන් වගේ තියෙනවනම් මේ විදිහට බ්ලෙන්ඩර් කරලා බිස්කට් කුඩු හදාගන්න. එතකොට වෙනම වියදමක් යන්නේ නැහැ ඒ වෙනුවෙන්. ඔයාලට බලාගන්න පුළුවන් හරිම ලස්සනට මේ වගේ අපිට අන්තිමට තමයි මේ වගේ බෝලයක් හදාගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට සේරම ටික හදාගෙන තෙල් එකක් රත් වෙන දියලා මේ ටික මම තෙලේ දාලා බැද ගන්නවා. සාමාන්‍යයෙන් ඔයත් ඉන්ඩක්ෂන් කුකර් එකක මේක බැද ගන්නවා නම් සාමාන්‍ය හීට් එක 1200ට 1000ට වගේ දාලා බැද ගන්න හරිම ඉක්මනින් ලේසියෙන් බැද ගන්න පුළුවන්. මේ විදිහට මේ ටික හොඳට මම රන්නන් පාට වෙනකම්ම බැද ගන්නවා. ටික වෙලාවක් යනකොට ඔයාලටත් බලා ගන්න පුළුවන් මේක ලස්සන පාටකට එනවා. ඒ පාට එනකොට මම මේක ලිපෙන් ඉවතට අරගන්නවා. ওই විදිහට හදාගත්තු ටික සේරම මම බැද ගන්නවා. මේක හදාගන්න මට ගොඩාක් ලොකු වෙලාවක් ගියේ නැහැ. ඒ වගේම තමයි හරිම රසවත් මේක හදලා බලන්න අනිවාර්යෙන් ඔයාලා. මේ විදිහට සේරම ටික බැදගෙන මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ මම අලවලින් හදාගත්තු රසවත්ම ස්නැක් එක. හරිම ලේසි. ඒ වගේම හරිම රසවත්. ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. මේ වගේ වීඩියෝ තව ඉස්සරහට ගොඩාක් අරගෙන එන බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා එහා පැත්තේ ඉන්න bell icon එකත් මතක ඇතු ඔන් කරන්න. ඒ වගේම වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් like කරන්න, තවත් කෙනෙකුට බලන්න, share කරන්න මතක කරන්න එපා.